සුබ දවසක් කියවා ති අපි නැවතත් මේ සතියත් ගොල්ලොන්ගේ ලග්න පලාපල වැඩ සටහනක ගොල්ලො අතරටෙනවා තින් අපි අපත නිමාසේ පහලව ඉඳලා අපත නිමාසේ විසි දෙක දක්වා කාලේ ඇතුළට සිද්ධවන ක්‍රියාකාරකම්ටිකක් පිළිබඳව තමයිද සාකච්ඡා කරන්නේ. අපි හෙනම් වැඩි කතා නැතුව මේෂරාසියට මොකද වෙන්න මේෂලග්නෙන් ඉපදිච්ච කට්ටියට මොකද වෙන්න කියලා අපි බලමු. මේෂලග්නෙන් ඉපදිච්ච කට්ටියට ලග්නාධිපතියා දෙවැන්නට ගිහිල්ලා ඉන්නේ ඍෂභ රාශියේ. එතකොට ඍෂභ රාශියේ ගුරුත් එක්ක තමයි ඉන්නේ. හැබැයි මේෂ රාශියෙන් ඉපදිච්ච කට්ටියට ඉදිරි සතිය කියලා කියන්නේ ඒ තරම් සුබවාදී කාලයක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? මේෂ රාශියේ ඉපදිච්ච ලග්නාධිපතියා දෙවැන්න කියලා කියන්නේ ඍෂභ රාශියට ගියාම ඍෂභ රාශිය කියලා කියන්නේ කාට? අඟහරු දෙවැන්නට ගියයි කියලා කියන්නේ අඟහරුගේ වචන සෙට් එකක් තමයි එළියට යන්නේ. ඒ කියන්නේ තර්ජන ගර්ජන ඒ වගේ දේවල් අන්ලයින්ට බලපෑම් කිරීම ඔය වගේ දේවල් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සමාජයේ විරසකතාවයක්, සමාජයෙන් දෝෂාරෝපණයක්, සමාජයේ කට්ටියත් එක්ක ගැටීමක් වචන නිසා, තමන් කතා කරන දේවල් නිසා ප්‍රශ්න වැටෙන කාලයක්. ඒක නිසා මේෂ රාශියෙන් ඉපදිච්ච කට්ටියට මේ ඉදිරි සතිය කියලා කියන්නේ තමන් කතා කරන දේවල් වලින් පරිස්සම් විය යුතුයි. ඊළඟට බලන්න ඕන චන්ද්‍රයා හයවැන්නේ ඉන්නවා. චන්ද්‍රයා හයවැන්නේ ඉන්නකොට බඩේ රෝග හදනවා, අජීර්ණ වෛරස් උන, ඊළඟට දියර වැඩි, ලෙඩ දියර වැඩි වීමෙන් ඇතිවෙනා වූ රෝග, බඩයෑම් වගේ දේවල් හදනවා මේ කාලය ඇතුළත. ඊළඟට පහාධිපතියක් කියලා කියන්නේ මේෂ ඍෂභ මිතුන කටක සිංහ රවි රවි මිතුන රාශියේ ඉන්නවා. ඒක නිසා හැබැයි ඔය අධ්‍යාපන කටයුතු වල යෙදෙන කට්ටියට නම් ඔන්න හොඳයි. අධ්‍යාපන පැත්තට අධ්‍යාපනයේ යෙදෙන දුවා දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් කාලයක් තමයි මේ ඉදිරි සතිය කියලා කියන්නේ. ඊළඟට මේෂ රාශියේ නමවැන්න කියලා කියන්නේ ධර්මස්ථානය. ධර්මස්ථානට අධිපතිය තමයි බ්‍රහස්පති. බ්‍රහස්පති දෙවැන්නේ සතුරු වෙලා ඉන්නේ. ඒක නිසා මේ නමවැන්න අධිපතිය බ්‍රහස්පති සතුරු වුණාට පස්සේ ජීවිතේ එකක් සැප කියන එක හීන කරලා දානවා. අධ්‍යාත්මික පැත්ත බිඳ වටනවා, නැති කරලා දානවා. ඒ පැත්තට වැඩිපුර සිත යොමු කරන්නේ නැහැ. දැනට ආදායම් පැත්ත ගත්තයින් පස්සේ, ආදායම් පැත්ත කියලා කියන්නේ 11 වෙනි 11 වෙනි සේනසුරු ඉන්නකොට ආදායම් පැත්ත පොඩ්ඩක් හීන කරලා දානවා. ඉතින් මේ සිරාසියෙන් ඉපදිච්ච කට්ටියට කියන්න තියෙන කතාව තමයි කතා කරන දේවල් වලින් පරිස්සම් වෙන්න, රෝග බඩේ රෝග හදන කාලයක්. එතකොට අධ්‍යාපන කටයුතු වල යෙදෙන කට්ටියට හොඳයි. රැකී රක්ෂාවල යෙදෙන කට්ටියට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ, කර්මය අරබුදයක් නැහැ. එතකොට මොකද දහවැන්න අධිපතියා කියන්නේ 11 වැන්න අධිපතියා කියන්නේ එක්කෙනෙක්ම නිසා එකම උත්තරයක් තමයි තියෙන්නේ. වැඩ කරාට නියම ප්‍රතිඵලයක් ගන්න බෑ කියන එක තමයි මේකෙන් කියන්නේ. වැඩ කරනවා ඒකේ නියම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියන එක. ඊළඟට විදේශ ගමන් වල යෙදෙන්න බලාපොරොත්තු වෙ ඉන්නවා නම් ඔබට අවස්ථාව දීලා තියෙනවා. ඔබට විදේශ ගමන් වල යෙදෙන්න පුළුවන්. රැකී රක්ෂාවල් වලට, ඒ වගේ දේවල් වලට ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. විදේශගත වෙලා බලාපොරොත්තු වෙ ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමන්ට ඒ අවස්ථාව ලැබෙනවා මේ ඉදිරි කාලය ඇතුළත. ඉතින් ඒක නිසා මේෂ රාශියේ කට්ටියට මිශ්‍ර ප්‍රතිඵල තියෙන සතියක් තමයි. ඉතින් තමන් කතා කරන දේවල් වලින් අන්‍ය සමාජෙත් එක්ක ගැටෙනකොට ගොඩක් දේවල් හිතලා බලලා කියන්න කියලා තමයි කියන්නේ. හිතලා බලලා තීන්දු තීරණ ගන්න. ඉතින් මේෂ රාශියෙන් ඉපදිච්ච කට්ටියට මිශ්‍ර ප්‍රතිඵල තියෙන සතියක්. ඊළඟට අපි බලමු ඍෂභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට කොහොමද කියලා. හිට ඍෂභ රාශියේ අධිපතිය සිකුරු. සිකුරු කියන ග්‍රහයා තුන්වැන්නට ගිහින් ඉන්නේ. තුන්වැන්න කියලා කියන්නේ බලස්ථානයක. බලස්ථානය කියලා කියන්නේ කටක රාශිය. කටක රාශියේ සිකුරු ඉන්නේ, මිත්‍රව ඉන්නවා. ඒක නිසා ඍෂභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට යමක් කමක් කර කියා ගන්න හොඳ පුළුවන් කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඍෂභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට වැටිච්ච වලින් ගොඩ යන්න අවස්ථාවක් දීලා තියෙනවා.
ඉතින් ඒ අවස්ථාවේ මුතුම ප්‍රයෝජන ගන්නේ කියලා කියන්නේ. එතකොට පුන් යන්න කියලා කියන්නේ බුදත් එක්ක සිකුරු ඉන්නේ. බුදත් බුද්ධ සමග සංයෝග වෙනවා සිකුරු. නවාංශකේ ගත්තයින් පස්සේ පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. නවාංශකේ ගත්තයින් පස්සේ යාළු වෙලා එකට හිටී මිත්‍ර බාල වට්ටිය වගේ අය තරහ වෙන්නත් පුළුවන් යම් යම් දේවල් නිසා. පොඩි කාලයකට හිතාමනාපකම් ඇති කරගන්නවා. ඒ වගේ සතියක් තමයි මේ රස බලග්නෙන් ඉදිරිච්ච කට්ටියට තියෙන්නේ. ලග්නය වශයෙන් ගත්තයින් පස්සේ ලග්නය වශයෙන් තුන්වැන්නට ලග්නාධිපති යෑම සහ තුන්වැන්නේ බුදු සිටීම කියන එක හොඳ ප්‍රතිඵලයක් වුණාට නවාංශකේ පැත්තෙන් ගත්තයින් පස්සේ ඒ තරම්ම හොඳ නෑ. හිතවත්ව හිටිය කට්ටිය අමනාප වෙන්න පුළුවන් අවස්ථාවල් යෙදෙන්න පුළුවන්. ඊළඟට පස්වැන්නේ චන්ද්‍රයා ඉන්නවා. පස්වැන්නේ චන්ද්‍රයා ඉන්නවා කේතුත් එක්ක. ඉතින් පස්වැන්නේ චන්ද්‍රයා ඉන්නකොට ඍෂභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට තමන්ගේ සිත හොඳට වැඩ කරන කාලයක්, සිත හොඳට පිරිසිදුවල හොඳ තත්වයකින් හොඳේ තමන්ගේ ඇතුළාන්තයේ තියෙන දේවල් කුණු ගොඩවල් ටික අයින් කරලා දාල ඉවර වෙලා තමන්ගේ ඇතුළාන්තයට හොඳ දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන් කාලයක් ඔය අධ්‍යාත්මික යාග හෝම. ඒ කියන්නේ අධ්‍යාත්මයට වුමනා කරන අධ්‍යාත්මික දේවල්, ඊළඟට අධ්‍යාපන ශේෂ්‍රවල යෙදෙන කට්ටියට අධ්‍යාපනයට උවමනා කරන දේවල් පොතේ පතේ කටයුතු වලට විප්‍රශභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට හොඳයි. ඒ වගේම තමයි වෘෂභ රාශියෙන් වෘෂභ රාශියේ පස්වැන්න කියලා කියන්නේ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යා රාශියේ තමයි කේතුත් එක්ක චන්ද්‍රයා ඉන්නේ. ඒක නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලයක් යොමු කරලා හිත ඒ පැත්තට යොමු කරනවා. අධ්‍යාත්මික වශයෙන් යම් කිසි වැඩ කටයුත්තක් කරගෙන එහෙම යන්න. එතකොට වෘෂභ රාශියේ නම්වැන්න කියලා කියන්නේ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර. මකර රාශිය කියලා කියන්නේ මකර රාශිය අධිපතියා දහවැන්නට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා රැකී රක්ෂා පැත්ත කියලා කියන්නේ සෙනසුරු. රැකී රක්ෂා පැත්තේ වැඩේ කරනවා. හැබැයි වැඩේ පරක්කු වෙවි මේ තමයි වැඩේ කෙරෙන්නේ. කරන වැඩ සාර්ථකත්වය කියලා කියන්නේ ක්ෂණික ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි දීර්ඝ කාලීන කර්ම ගියන් පස්සේ ටික කාලයක් ගිහිල්ලා ප්‍රතිඵල දෙන වැඩසටහනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා නමවැන්න සහ දහවැන්න අධිපතියක් කියලා කියන්නේ නමවැන්න අධිපතියා දහවැන්නට ගිහිල්ලා ඉන්නේ. එතකොට ඉතින් නමවැන්න අධිපතිය 10 වැන්නට ගියයි කියලා කියන්නේ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් දේවල් රැකී රක්ෂාවල යෙදෙන කට්ටියට ටිකක් කාලේ පරක්කු වෙනවා. තමන් කරන දේ නියම ප්‍රතිඵලය ගන්න එක සැරේටම ක්ෂණිකවම හම්බෙන්නේ නැහැ. ඊළඟට විදේශගත වෙන්න බලාපොරොත්තුව එහෙම ඉන්නවනම් වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන 11 වැන්න ආදායම් තත්ත්වය හදලා දෙනවා කියලා කියනවා. එහෙම ආදායම් තත්ත්වය හදලා දෙනවා කියලා කියන්නේ විදේශගත වෙලා විදේශ රැකියාවල එහෙම ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඒක නිසා මේ කාලෙදි තමන්ගේ බලාපොරොත්තු වෙන ඒ කටයුතු කරගන්න පුළුවන් මේ වෘෂභ රාශියෙන් ඉපදිච්ච කට්ටියට. එතකොට ලේ කෝප රෝග හදන්න පුළුවන්. කකුල්වල තුවාල ලේ කෝප රෝග, ඔළුවේ කැක්කුම් වගේ දේවල් හදනවා මේ කාලය ඇතුළත. එතකොට වෘෂභ රාශියේ කට්ටියට හොඳ ප්‍රතිඵලයක් හොඳ කාලයක් තමයි තියෙන්නේ මේ කාලේ තමන්ගේ වැඩ ටික කරගෙන යන්න. ඊළඟට මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියට ඔන්න මිතුන රාශියට අදාළ මේ මිතුන රාශියේ රවි ගමන් කරන කාලය. ඒ කාලයේදී දැන් මිතුන රාශියේ රවි ඉන්නවා කියලා කියන්නේ රජ්ජුරුව ගෙදර ඉන්නවා කියන එක. ඒක නිසා ආත්මික පැත්තෙන් ගත්තයින් පස්සේ යම්කිසි පිබිදීමක් මිතුන රාශියේ කට්ටිය තුළ ඇති වෙනවා. හැබැයි මිතුන රාශියේ කට්ටිය ගත්තයින් පස්සේ මිතුන දෙවැන්නේ කියලා කියන්නේ සිකුරු සහ බුධ මේ දවස්වල පොඩ්ඩක් සතුරු වෙලා ඉන්නේ. ඒක නිසා කොච්චර හොඳින් කතා කරුවත්, කොච්චර මිනිස් සමාජයට ගිහිල්ලා ඉවරලා තමන්ගේ කරුණු කාරණා ඉදිරිපත් කරුවත් දෝෂාරෝපණ අහන්න වෙනවා. ඒ කියන්නේ එක්කෝ තමන් කියන දෙයින් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්, නැත්නම් එළිය සමාජයෙන් අවට සමාජයෙන් තමන් බලාපොරොත්තු වුන දේ
සමාජය තමුන්ගෙන් බලාපොරොත්තු වන දේ තමුන් සමාජයෙන් බලාපොරොත්තු වන දේ ක්‍රියාවට නොයෙදෙන්න පුළුවන් ඒ සතිය ඇතුළත. ඒක නිසා තමන් කතා කරන දේවල් සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට ටිකක් සීතල බලලා කතා කරන ලොකු අරමුදයක් හදන්න නැහැ. හැබැයි පොඩි පොඩි චුරු චුරු ශබ්ද මේ සමාජයෙන් ගෙදර ගෙදර ඉන්න කට්ටිය, ගෙවල් වල ඉන්න කට්ටියගෙන් ඥාතීන්ගෙන් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තුන කටක සිංහ කන්‍යා කියලා කියන්නේ හතරවැන්න. හතරවැන්නේ චන්ද්‍රයා ඉන්නවා කේතුත් එක්ක. හතරවැන්නේ චන්ද්‍රයා කේතුත් එක්ක ඉනකොට බොහෝ දුරට සාමාන්‍යයෙන් තමන්ගේ නිවාස ස්ථානය මේ කාලෙදී ටිකක් හදාගන්න වෙනවා. පන්සල වගේ හදාගෙන හිටියොත් හොඳයි. මොකද කේතු හතරවැන්න ඉන්නවා කියලා කියන්නේ පන්සලක් වගේ ස්ථානයක්. ඒ වගේ දේවල් කරගෙන චන්ද්‍රයාත් එතන ඉන්නවා නම් චන්ද්‍රයා හොඳට ඉන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ නිවාස ස්ථානය, තමන්ගේ අධ්‍යාත්මික කටයුතු වල යෙදෙන කට්ටියට ගොඩක් හොඳ කාලයක් තමයි මේ කාලේ මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියට. මිතුන කටක සිංහ කන්‍යා තුලා, තුලා රාශිය කියන්නේ පස්වැන්න. පස්වැන්න අධිපතිය දැනට ඉන්නේ දෙවැන්නේ. පස්වැන්න අධිපතියා දෙවැන්නේ ඉන්නේ. ඒක නිසා පස්වැන්න අධිපතියා දෙවැන්නේ සතුරු වෙනකොට මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටිය ළමයෙන්ගේ අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් අවුල් කරනවා. මොකද මේ අවස්ථාවේ සතුරු වෙලා ඉන්න නිසා තමයි, මේ කාලේ සතුරු වෙලා ඉන්න නිසා තමයි මේ තත්ත්වය හදන්නේ. ඒක නිසා පොඩි අවුල් කිරීමක් කරනවා. ඊට පසුව මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ කුම්භ රාශියේ සෙනසුරු ඉන්නවා නම වැන්නේ. ඉතින් සෙනසුරු නම වැන්නේ ඉන්නවයි කියලා කියන්නේ පොතෙන් අධ්‍යාපනයක් ලබනවට වැඩිය ක්‍රියාවෙන් අධ්‍යාපනයක් දෙන කාලවකවානුවක් තමයි මේ සතිය කියලා කියන්නේ. ක්‍රියාවෙන් තමන් කරලයිට ලබා ගන්නා වූ අත්දැකීම්, බහුල අත්දැකීම් වලින් යම්කිසි අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කාලයක් තමයි තියෙන්නේ. ඊළඟට 11 වෙන්න කියලා කියන්නේ මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියට 11 වෙන්නේ රාහු ඉන්නවා මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ රාශිය. එතකොට 11 වෙන්න කියලා කියන්නේ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ මේෂ රාශි අධිපතියා දලස්වැන්නට ගිහිල්ලා ඉන්නේ මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියගේ වියදම වැඩි කරනවා කියලා කියනවා. ඒක නිසා නියම ප්‍රතිඵලයේ නියම ආදායම මේකේ හම්බෙන්නේ නැහැ කියලා කියනවා. ආදායම් ලැබෙන්න තිබෙන තියක් වුණත් ඒක නැතිවංග ස්ථාන කරලා ඉවරලා බහිරව ය갔다 වගේ කාලවකවානුවක් තමයි සතිය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය තත්වයක් තමයි මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියට තියෙන්නේ. විදේශ රැකියා බලාපොරොත්තුව ඉන්නවනම් පොඩ්ඩක් පරක්කු කරනවා. විදේශ ගත වෙලා ඉන්න කට්ටියට වැඩ කරන්න පුළුවන්. හැබැයි වැඩ කළාට ඒකේ නියම් ප්‍රතිඵලයක් ලබන්න බැහැ. ඊළඟට බඩේ වාතු බඩේ වාතය පිරණ ලක්ෂණ. ඊළඟට අතපයි කැක් කැකුල්වල අත්වල කැක්කුම් වේදනාව, තුනටියේ වේදනාවල් මේ කාලෙදි හදනවා. මිශ්‍ර ප්‍රතිඵලයක් තමයි මිතුන රාශියෙන් ඉපදිච්ච කට්ටියට තියෙන්නේ. ඊළඟට බලන්න ඕන කටක රාශියෙන් ඉපදිච්ච කට්ටියට, කටක රාශියේ මේ සතිය කියලා කියන්නේ සිකුරු සහ බුධ රාශිගත වෙලා හිටියත්, මොකද මේ කට්ටිය මේ අවස්ථාව වෙනකොට පොඩි සතුරු භාවයක් පෙන්වන අවස්ථාවක්. ඉතින් සතුරු භාවයක් පෙන්වනකොට තමන් හිතන් ඉන්න, තමන් බලාපොරොත්තු වෙන විදියට ඒ දේවා හරියට ක්‍රියාවට යෙදෙන්නේ නැහැ. ආදරය කරන පාර්ශ්වය වලින් දෝෂාරෝපණ අහන්න පුළුවන්, ළමයින්ගෙන් දෝෂාරෝපණ අහන්න පුළුවන්, ඒ වගේම රජයේ ඉර නිලධාරීන්ගෙන් පහළ කට්ටේ ඉන්නවා නම් දෝෂාරෝපණ අහන්න වෙන කාලයක්. කොච්චර කෙරුවක් හොඳක් අහන්නේ නැති කාලයක්. ඊළඟට බලන්න ඕන කටක රාශියෙන් හතරවැන්න කියලා කියන්නේ තුලා රාශිය. තුලා රාශිය හතරවැන්න අධිපතිය තමයි ඇවිල්ලා තියෙන්නේ කටක රාශියට. එතකොට ගෙදර ප්‍රශ්න ගැන කල්පනා කරන කාලයක්, නිවාසයේ අලංකාරය ටිකක් අඩු වෙන කාලයක්, බලාපොරොත්තු නැති ප්‍රශ්න වලට ගෙදරදී මුහුණ දෙන්න සිද්ධ වෙන කාලයක්, මේ
සිකුරු සතුරු වීම තුළ පෙන්නනවා. එවාගේම තමයි කටකරාශියෙන් තුන්වැන්නේ චන්ද්‍රයා ඉන්නවා. ඉතින් චන්ද්‍රයා මේ කාලේ වෙනකොට හොඳට තම හොඳ පැත්තට හොඳ පාර්ශ්වයට තමයි ගමන් කරන්නේ. ඒක නිසා හිත ටිකක් ශක්තිමත් කරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා කියනවා. කටක සිංහ කන්‍ය තුල අරුෂ්ටික රුෂ්ටික පස්සයන්න කියලා කියන්නේ රාහු රාහු නීච වෙනවා. රාහු නීච වෙනකොට සමාජීය වශයෙන් දෝෂාරෝපණ වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොච්චර හොඳක් කෙරුවත් නාග තමයි අහන්න සිද්ධ වෙන්නේ. ඊළඟට ගත්තයින් පස්සේ කටක රාශියේ නම වෙන්න කියලා කියන්නේ මීන රාශිය. මීන රාශියේ රාහු ඉන්නවා. රාහු ඉන්නකොට නරකක් කරන්නේ නැහැ කියලා කියන්නේ. නොමොත් ධර්මස්ථානයේ ඉන්න රාහු කියලා කියන්නේ සංචාර වලට නම් හොඳයි කියලා කියන්නේ ආගමික ස්ථාන වල, දේවාල, කෝවිල්, පන්සල් ඔය වගේ දේවල් වල සංචාර වලට හොඳයි කියලා කියනවා. එතකොට කටක රාශියේ කට්ටියට ඒතරම්ම කියන්න තරම් හොඳක් නැහැ මේ සතිය. ඒක නිසා මධ්‍යම වශයෙන් ප්‍රතිඵල දෙන සතියක්. ඊළඟට සිංහ රාශිය, සිංහ රාශියෙන් ඉපදිච්ච කට්ටියට සිංහ රාශියේ රවි කියන ග්‍රහය ඉන්නේ 11 වෙනට ගිහිල්ලා ඉවර වෙලා. ඒක නිසා සිංහ රාශියෙන් ඉපදිච්ච කට්ටියට ආදායම් පැත්ත පොඩ්ඩක් සාර්ථක කරලා දෙනවා. හරි අම්බ කරගන්න, යමක් කරගන්න, ඒ දේවල් ටික කම්ප්ලීට් කරලා දෙනවා. දුන්නත් සිංහ රාශියෙන් ඉපදිච්ච කට්ටියට මේ අවස්ථාවේදී සෙනසුරු හත්වැන්නේ ගමන් කරනකොට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සිංහ රාශියෙන් ඉපදිච්ච කට්ටියගේ දෙවැන්නේ චන්ද්‍රයා ඉන්නවා හොඳට. ඒක නිසා තමන්ට පුළුවන් කතා කරලා හිට, තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා හිට ජන සමාජය තමන්ගේ දිශාවට නවා ගන්න. හැබැයි මෙතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි ජන සමාජයේ වැඩියෙන්ම කැමති ප්‍රිය දෙයින් කතා කළ යුතුයි. මොකද මේ අවස්ථාවේ මේ දවස්වල ඔබ කතා කරනකොට පොඩ්ඩක් හකුලලා වගේ තමයි නියම ඔබ කතා කරන්න කියන්න බලාපොරොත්තු වන දේ ඒ ආකාරයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. මොකද එතෙන්දි වෙන්නේ කේතු ඉන්න දෙවැන්නේ ඉන්නකොට පොඩ්ඩක් හැකිලීමක්, ගොත ගැහිීමක්, මේක තමයි බලාපොරොත්තු වන සියලුම කරුණු කාරණා ටික මේ එළියට එන්නේ නැහැ. ඒ වගේම තමයි සමාජයේ ගත්තයින් පස්සේ සමාජයේ ගනුදෙනු කරනකොටත් ඒ ගනුදෙනු කරන සමාජෙත් පොඩි විරසකතාවයක්, පොඩි හැකිලීමක් තියෙනවා. ඒක නිසා ඔබට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සිංහ රාශියෙන් පස්සන්න කියලා කියන්නේ ධනු රාශිය. සිංහ කන්‍ය තුලා වෘශ්චික ධනු. එතකොට ධනු රාශිය අධිපති බ්‍රහස්පති දැනට වෘෂභ රාශියේ සතුරු වෙලා ඉන්නේ. සතුරු වෙනකොට අධ්‍යාපනික, කියන්නේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන කට්ටියට කරදර බාධක ඇති වෙනවා කියලා කියනවා. නියමාකාරයෙන් තමාම ස්තරේ දේවල් ටික ක්‍රියාවට හරියට යොදව ගන්න බෑ කියලා කියනවා. අධ්‍යාපන ඉගෙන ගන්න කට්ටියත් එහෙමයි, උගන්නන කට්ටියටත් එහෙම තමයි. ඒ කියන්නේ සිංහ රාශියෙන් ඉපදිච්ච ගුරුවරු, ආචාර්යවරු ඉන්න පුළුවන්, ආචාර්යවරු ඉන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ දැන් සමාජයට දෙන්න යන තමන්ගේ සිලබස් එකේ හෝ යම් හෝ කරුණු කාරණා අදහස් වලදී තමන් දෙන්න බලාපොරොත්තු වෙන දේ හරියාකාරව දී ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ළමයිටත්, සිංහනාසයෙන් ඉපදිච්ච ළමයිටත් ගුරුවරයා දෙන දේ හරියට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අධ්‍යාපන පැත්තේ යෙදෙන කට්ටියට ඒ තරම් සුබවාදී නැහැ. ඊට පස්සේ නම වෙන්නක් කියලා කියන්නේ සිංහ කන්‍ය තුලා රුචික දානු, මකර, කුම්භ, මීන, මේෂ. මේෂ රාශියේ නමවැන්න අධිපතියා ගිහිල්ලා ඉන්නේ දහවැන්නට. දහවැන්නට ගිහිල්ලා ඉන්න නිසා අඟහරු දහවැන්නේ ඉන්නමයි කියලා කියන්නේ වැඩපල කරනවා නම් හොඳයි. ඒ කියන්නේ වැඩපල, බර වැඩ, ඊළඟට කොන්ත්‍රාත් කටයුතු, ඉදිකිරීම් කටයුතු, මේ වගේ දේවල් කරන කට්ටියට හොඳයි. මොකද ඒකට උවමනා කරන විශ්වකර්ම තමයි දහවැන්නට ඇවිල්ලා ඉන්නේ. අඟහරු කියලා කියන්නේ අපන කොටන දේවල්, ගස් කපන, ගස් ඉරන, ඒ වගේ දේවල් වලට හොඳයි. ඒක නිසා රැකී රක්ෂා කටයුතු වල යෙදෙන කට්ටියට කිසිම ඇඟේ පතේ කිසිම මහන්සියක් නැතුව අලුත් ජවයකින්, නව ජවයකින් වැඩ කරන්න පුළුවන්. ඒක නිසා එතන ප්‍රශ්නයක් නැහැ වැඩ කරන කට්ටියට. දහවැන්න තමයි අධිපතිය, දහවැන්නේ, දහවැන්න ඉන්නකොට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ඒ පැත්ත හොඳයි. ඊළඟට 11 වෙන්න කියලා කියන්නේ 11 වෙන්නේ සිංහ රාශියෙන් 11 වෙන්නේ තමයි රවිනව මුලින් කිව්වා. ආදායම් පැත්ත පොඩ්ඩක් හදා ගන්න පුළුවන් සතියක්. ඉතින් විදේශගත වෙන්න අවස්ථාවක් මේ අවස්ථාවේදී ඇත්තටම පෙන්වන්නේ නැහැ.
සිංහ කන්න තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන අටවැන්නේ රාහු ඉන්නේ. එතකොට අටවැන්නේ රාහු ඉන්නකොට ක්ෂණිකව යම් කිසි බලාපොරොත්තු නැති අවස්ථාවල්දී ඔය යම් යම් වාසි ලාභ සිද්ධ වෙන්න පුළුවන්. හදිසි දේවල් වලට මුහුණ දෙන්න, සිදෙන හදිසි කරදර වලටත් මුහුණ දෙන්න වගේ කාලයක් තියෙනවා. ඉතින් ඒක නිසා මෝටර් සයිකල් වලින් වාහන වලින් අර මේ ගමන් කරනකොට ටිකක් වෙනතට වැඩිය පරිස්සමෙන් ගමන් කරන්න, ගමන් කරලා තමන් ටිකක් වෙනතට වැඩිය හිතලා වැඩ කරන්න. ඉතින් සිංහ රාශියෙන් ඉපදිච්ච කට්ටියට සාමාන්‍ය ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. එතකොට තමන්ට තමන්ගේ ප්‍රතිරූපය යම්කිසි මට්ටමකින් ගොඩනගා ගන්න පුළුවන්. සාමාන්‍ය ජීවන කාලයක් සාමාන්‍ය තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊළඟට කන්‍යා රාශියෙන් ඉපදිච්ච කට්ටියට කන්‍යා රාශියේ මේ වෙලාවේ කේතු ඉන්නවා. කන්‍යා රාශියේ මේ වෙලාවේ කේතු ඉන්නේ නීච වෙලා. කේතු නීච වුණා කියලා කියන්නේ අධ්‍යාත්මික පැත්ත වගේම පොතේ පතේ දේවලුත් තමන්ගේ මොලේ තිබිච්ච දේවලුත් පූර්ණ වශයෙන්ම හකුලලා දානවා කියලා. හිතේ ඒක නිසා කන්‍යා රාශියෙන් ඉපදිච්ච කට්ටියට මේ සතියේ ඇත්තටම ඊතරම් සුභවාදී කාලයක් නෙවෙයි. එතකොට කන්‍යා රාශියෙන් කන්‍යා තුලා වෘශ්චික ධනු මකර මකර රාශිය පස්වැන්න අධිපතියා ඉන්නේ හයේ ඉන්නේ හයේ ඉන්න සෙනසුරු හොඳට තමයි සෙනසුරු හයවැන්නේ ඉතියක් බඩේ ලෙඩවල් නම් අනිවාර්යෙන් හදනවා. බඩේ කැක්කුම් වේදනාවල් කනමොන දේවල් වලින් ඇති වෙන මසොවිස ඒ වගේ දේවල් වලින් බඩේ ලෙඩවල් වුණ ඊළඟට වෛරස් වුණ වගේ දේවල් පාචනය බඩ යන වගේ දේවල් මේ දේවල් හදනවා. ඒක නිසා මේ සෙනසුරු හයවැන්නේ ඉන්නකොට තියෙන සතුරු කරදර ටිකක් කරේ මේ නැති කරලා දානවා. දැම්මට බඩේ රෝග බඩේ ලෙඩවල් හදනවා, රෝගකාරක තත්වයන් ඇති කරනවා. ඊළඟට කන්‍ය තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ ඍෂභ රාශියේ ඉන්නවා නමවැන්නේ අඟහරු ගුරු අඟහරු දැන් නමවැන්නේ ගුරු සතුරු වෙලා ඉන්නේ. හැබැයි අඟහරු නමවැන්නේ එහෙම නැහැ. ඒක නිසා නමවැන්නේදී අඟහරු බලවත් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඔබට විශේෂ බල ශක්තියක් වගේ එකක් දෙනවා. අධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් කාලයක්. එතකොට දහවැන්න කියලා කියන්නේ දහවැන්නේ රවි ඉන්නවා. රවි ඉන්නකොට රැකී රක්ෂා කටයුතු වලට බාධාවක් නැහැ. රැකී රක්ෂා කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ ඒකට ඒ කට්ටියට බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අධ්‍යාපනික පැත්ත කියලා කියන්නේ ටිකක් හීන කරලා දානවා. එතකොට කන්‍යා ලග්නෙන් ඉපදිච්ච කට්ටියට ඒ තරම් සුභවාදී නැහැ. සතිය කියලා කියන්නේ ඒ තරම් සුභවාදී සතියක් නෙවෙයි. ඒක නිසා මේ සතිය ටිකක් පින්දවන්න වෙන සතියක්. ඊළඟට බලමු අපි තුලා රාශියෙන් ඉපදිච්ච කට්ටියට. තුලා රාශියෙන් ඉපදිච්ච කට්ටිය ගත්තයින් පස්සේ තුලා රාශියේ ආධිපතිය සිකුරු. සිකුරු ගෙහෙන් ඉන්නේ දහවැන්නට කටක රාශියට. දැන් කටක රාශියට සිකුරු ගියාට කටක රාශියේ නියෝජනය කරන දේ සිකුරුට කරන්න බෑ. ඉතින් ඒ නිසා ලග්නාධිපතිය දහවැන්නට ගිහින් හිටියත් වැඩ කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලයක් ගන්න බැරි කාලයක් තමයි තියෙන්නේ. එතකොට තුලා දොළොස්වැන්නේ චන්ද්‍රයා දොළොස්වැන්නේ ඉන්නේ. චන්ද්‍රයා දොළොස්
කාලේ වෙනකොට යම්කිසි ආදායම් තත්ත්වයක් හරියන්න පුළුවන්, ආදායම් තත්ත්වයක් තමන්ට ලැබෙන්න පුළුවන්, සමාජයේ පිළිගැනීමකට ලක් වෙන්නත් පුළුවන්, තමන් කතා කරන කියන දේවල් වලින් සමාජය ටිකක් නවාගෙන තමන්ට වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන් කාලයක් මේක. ඒක නිසා ඊළඟට දැන් ඔය විදේශීය ගත වෙන්න බලාපොරොත්තු වෙ රැකී රක්ෂාවකට යන්න බලාපොරොත්තු වෙ ඉන්නවනම් තුලා රුචික ධනු මකර කුම්භ මීන, එතකොට හයවැන්නේ රාහු ඉන්නේ, රාහු රුචිකේ ඉන්නේ. හයවැන්නේදී රාහු සතුරු කරදර නැත කරනවයි කියලා කිව්වත් ඇත්තටම එහෙම දෙයක් මේ සතිය තුළ ඔගොල්ලන්ට සිද්ධ වෙන්නේ නැහැ. මොකද රාහු නීච භාවයෙන් ඉන්න නිසා ඉන්න කට්ටිය තමන්ගාව ඉන්න කට්ටිය නැති වෙන්නත් පුළුවන්. තමන් එක්ක සතුරු හිටියට, යාළු මිත්‍රාදීන් හිටියට ප්‍රයෝජනයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ගත්තයින් පස්සේ තුලා රුචික ධනු මකර කුම්භ පස්වැන්න අධිපතියා පස්වැන්නේම ඉන්නවා. පස්වැන්න අධිපතියා පස්වැන්නේම හොඳට ඉන්න නිසා මේ අධ්‍යාපනික පැත්ත, අධ්‍යාපනික විෂය තමයි පස්වැන්නේ නියෝජනය කරන්නේ දරුවන් සහ අධ්‍යාපනික පැත්ත. මේ පැත්තේ කුම්භ රාශියේ සෙනසුරු ඉන්නකොට අධ්‍යාපනික වශයෙන් ගත්තයින් පස්සේ ක්‍රියාකාරකම් තමයි වැඩිපුරම දෙන්නේ. ක්‍රියාකාරකම් වලින් කරලා ලබා ගන්නා වූ අත්දැකීම් තමයි මේ සෙනසුරු ග්‍රහයෙන් දෙන්නේ. විශේෂයෙන්ම තුලා රාශියෙන් උපදිච්ච, තුලා ලග්නයෙන් උපදිච්ච කට්ටියගේ උච්ච ග්‍රහයි බවට පත් වෙන සෙනසුරු. ඉතින් සෙනසුරු මේ පොතෙන් දෙනවට වැඩිය ක්‍රියාවෙන් තමයි දෙන්නේ. ඊට පස්සේ තුලා රාශිය නමවැන්නක් කියලා කියන්නේ මිතුන රාශිය. මිතුන රාශියේ රවි ඉන්නවා. මිතුන රාශියේදී රවි බලවත් වෙනවා. එතකොට නමවැන්නේ රවි ඉන්නවයි කියලා කියන්නේ පිය පාර්ශවයගේ කට්ටියගෙන්, පියාගෙන් පිය පාර්ශවයගේ කට්ටියගෙන් ගෞරවයට වැඩිහිටියන්ගෙන් ආගමික පූජකයින්ගෙන් ගෞරවයට ලක් වෙන්න පුළුවන් කාලයක් මේක. ඉතින් තුලා රාශියෙන් ඉපදිච්ච කට්ටියට මධ්‍යම වශයෙන් හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ මේ සතිය. රුචික රාශියෙන් ඉපදිච්ච කට්ටියට කෙලින්ම කියන්න තියෙන්නේ ඔබට මේ සතිය කියලා කියන්නේ ඒ තරම් සුභවාදී කාලයක් නෙමෙයි. ඔබ නිසා, ඔබ විසින් ඇති කරගන්නා වූ ප්‍රශ්න නිසා ඔබත් එක්ක ළඟින් සම්බන්ධකම් පවත්වන කට්ටිය ඔබට නැති වෙලා යනවා. මොකද හේතුව රාහු නීච වෙනවා. රාහු නීච වුණාම රාහුගේ නීචයත් එක්ක සිද්ධ වෙන දේ තමයි සමාජය තමන්ට විරුද්ධ වෙන එක. තමන් එක්ක ඉන්න කට්ටියත් එක්ක යම් යම් සමාජයේ සහෝදරයෝ වෙන්න පුළුවන්, ගෑල් ළමයෙක් වුණොත්, පිරිමි ළමයෙක් වුණොත් ඒ දෙපාර්ශ්වයෙන් එක පාර්ශ්වයක් වෙන්න පුළුවන්. මේ රුචික රාශියෙන් ඉපදිච්ච කට්ටියට සමාජයේ නීච වෙලා නීච වුණයි කියලා කියන්නේ සතුරන් බිහි වෙනවා කියන එක, සතුරුකම් බිහි වෙනවා කියන එක, තමන් ගොඩනගාගෙන හිටිය දේවල් තමන්ට නැති වෙනවා කියන එක. ඉතින් සතිය පටන් ගන්නෙම මොකොල්ලොන්ට රුචික රාශියෙන් කට්ටියට කියන්න තියෙන්නේ තරම් හොඳ නැහැ කියලා. ඒක නිසා රුචික රාශිය කට්ටිය බොහෝ දුරට සාමාන්‍යයෙන් මේ සතිය කියලා කියන්නේ ප්‍රශ්න තියෙන කාලයක්, ප්‍රශ්න විසඳෙන කාලයක් නෙවෙයි. එතකොට රුචික ධනු මකර කුම්භ මීන පස්වැන්නේ රාහු ඉන්නවා කියලා කියන්නේ බඩ ආශ්‍රිත ප්‍රදේශවල විෂ සහිත ඇසිඩ් වර්ග වගේ, වසවිෂ වගේ දේවල් වලින් ඇතිවෙනා වූ රෝග නිර්මාණය කරන්න පුළුවන්, බිහි වෙන්න පුළුවන්, බිහි වෙනවා. එතකොට රාහු පස්වැන්නේ ඉන්නකොට බඩේ වාතය පිරෙනවා, වාත ඒ වගේ ලෙඩවල්. ඊළඟට කනබොන දේවල් වලින් ඇති වෙන මේ රෝගකාරක තත්ත්වයන් බිහි කරනවා රුචික රාශියෙන් ඉපදිච්ච කට්ටියට. ඊළඟට රුචික රාශිය නමවැන්න කියලා කියන්නේ ධර්මස්ථානය කියලා කියන්නේ කටක රාශිය. කටක රාශිය රුචික ධනු මකර කුම්භ මීන කටක රාශිය. කටක රාශිය මේ වෙලාවේ සිකුරු සහ බුධ ඉන්නෝ. හැබැයි මේ කාලේ කියලා කියන්නේ ටිකක් මේ සිකුරු සහ බුධ කියන දෙන්නම ඒ තරම් හොඳට නෙවෙයි ඉන්නේ. ඒත් ඉන්නේ නරකටම තමයි. ඒක නිසා ආධ්‍යාත්මික පැත්තේ, දහම පැත්තේ කියන දේවල් වුණත් හරියට ඒ ආකාරයෙන් ඒව කරන්න දෙන්නේ නැහැ. මොකද බුධ කියන ග්‍රහයා ඥානයට අධිපති වුණා. සිකුරු කියන ග්‍රහයා ලෞකික ග්‍රහයෙක්. ඉතින් ලෞකික ග්‍රහයෙක් සහ ඥානයට අධිපති ග්‍රහය කියන දෙන්නම යම්කිසි සතුරු භාවයකට ලක් වෙනවා නම් ඒක නියම් ප්‍රතිඵලය. තමන් බලාපොරොත්තු වන දේවල් තමන්ට මේ සතිය තුළ කරගන්න බැරි වෙනවා. ඊළඟට තමයි දැන් විදේශගත වෙන්න යම් කිසි කෙනෙක් බලාගෙන ඉන්නවන් රුචික රාශියෙන් ඉන්න කට්ටියට ඇත්තටම කියන්න තියෙන්නේ පරක්කු වෙනවා කියන එක. සතියක් පරක්කු කරලා හිට ඊළඟ සතියේදී යන්න සූදානම් වෙන්න මේ සතිය තුළ නම් බලාපොරොත්තු වෙන්න එපා කියන එක. එතකොට රැකී රක්ෂාවල යෙදෙන රැකී රක්ෂා පැත්ත ගත්තයින් පස්සේ
වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ සිංහ රාශියක තමයි දහවැන්න බවට පත් රැකේ රක්ෂා ස්ථානය. ඉන් දහවැන්න අධිපතිය ඉන්නේ වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. එතකොට දහවැන්න අධිපතිය අටවැන්නට ගියයි කියලා කියන්නේ රැකියා පැත්ත උනත් එක්තරා පැත්තකින් හිර වෙන කාලයක්, හිර වීම හැකි කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා වෘශ්චික ලග්නයෙන් ඉපදිච්ච කට්ටියට කියන්න තියෙන්නේ සතිය හොඳ නෑ, තමුන් පරිස්සම් වෙන්න. මේක තමුන්ට විඳෝන කාලයක්, විඳින කාලයක් නේ, විඳෝන කාලයක්. ඊළඟට බලන්න ඕන ධනු රාශිය. ධනු රාශියේ අධිපතිය බ්‍රහස්පති මේ අවස්ථාව වෙනකොට ඍෂභ රාශියේ සතුරු වෙලා ඉන්නේ. ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ හයවැන්නේ ඉන්නේ. ඉතින් හයවැන්නේ ලග්නාධිපතිය ඉන්නවා කියලා කියන්නේ ලග්නාධිපතිය මෙලොවම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ජීවිතේ සැප තියෙනවා නම් සැප නැති වෙන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපන පැත්තේ යෙදෙන කට්ටියට නම් කම්මැලි හිතෙන්න පුළුවන්. අනේ මේ මොකටද කරන්නේ, මේක කිසිම තේරුමක් නැහැ, මේකට වැඩිය හොඳයි වෙන මොකක් හරි කරනවා කියලා තමන්ගේ අරමුණු වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ. සිංහ රාශිය කියලා කියන්නේ සිංහ රාශියේ අධිපතිය මිථුන රාශියේ ඉන්නේ. ඒක නිසා රවි තමන්ට මේ අවස්ථාවේ සතුරුව තමයි ඉන්නේ. හත්වැන්න ලග්නයෙන් හත්වැන්න කියලා කියන්නේ සතුරු ස්ථානයක්. ලග්නයෙන් හත්වැන්නේ රවිත ඉන්නේ. දහවැන්න නමවැන්න අධිපතිය ඉන්නේ. ඒක නිසා නමවැන්නෙන් බලාපොරොත්තු වෙන සාධාරණ ධාර්මිෂ්ඨ තත්ත්වය ඔබගේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා ධනු ලග්නයෙන් ඉපදිච්ච කට්ටියටත් ඒ තරම්ම සුබවාදී කාලයක් නෙවෙයි. ඊළඟට බලන්න ඕන ධනු ලග්නයෙන් ඉපදිච්ච කට්ටියගේ රැකියාවල් පැත්ත කොහොමද කියලා. එතකොට ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ කන්‍යා රැකියා පැත්ත හකුලල දානවා. රැකියා පැත්ත හකුලල දානවයි කියලා කියන්නේ මේ කාලය කියලා කියන්නේ නැත්තට නැති කරලම දාන්නත් පුළුවන්. නැත්තරම නැති කරලා දාලි වෙරලා ගෙවල් වල ප්‍රශ්න ඇති වෙලා ගෙවල් වල රණ්ඩු වෙන තත්ත්වෙට කලකෝලහල ඇතිවෙන තත්ත්වෙට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ධනු රාශියෙන් ඉපදිච්ච කට්ටිය කෙනාට මේ සතිය කියලා කියන්නේ ඒ තරම් සුභවාදී කාලයක් නෙවෙයි. ඊළඟට බලන්න ඕන ධනු රාශියෙන් ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ කන්‍යා. කන්‍යා රාශියේ දහවැන්නේ කේතු ඉන්නේ. ඉතින් කේතු දහවැන්නේ ඉන්නවයි කියලා කියන්නේ කේතු මේ වැඩක් කරන ග්‍රහයෙක් නෙවෙයි, තියෙන වැඩේ නැති කරන ග්‍රහයෙක්. ඒක නිසා තියෙන වැඩෙත් නැති වෙන කාලයක්. ඒක නිසා ධනු රාශියෙන් ඉපදිච්ච කට්ටියට ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි. එතකොට හැබැයි චන්ද්‍රයා හයවැන්නෙන් හත්වැන්නට ගමන් කරන්න ගමන් හය හත්වැන්න කියලා කියන්නේ කන්‍යා රාශියෙන් තුලා රාශියට ආවට පස්සේ ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා 11 වැන්න ආදායම් තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. ওই පොඩි පොඩි දියර ආශ්‍රිත කර්මාන්ත, දියර මුල් කරගෙන වතුර මුල් කරගෙන කරන කර්මාන්ත වලින් යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් ධනු ලග්නයෙන් ඉපදිච්ච කට්ටියට. එතකොට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා ධනු මකර කුම්භ මීන. ඒක නිසා මේ අවස්ථාවේදී එක තැනක ඉඳගෙන එක වැඩක් කරන රස්සාවක් හම්බෙන්නේ නැහැ, එක ගෙදරක ඉන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ඉතින් විදේශගත වෙන්න කෙනෙක් ඉන්නවා නම් විදේශගත වෙන්න පුළුවන්. රැකියාවක් කරගෙන එහෙම පිට ගිහිල්ලා එහෙම දෙයක් කරගන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් ධනු ලග්න කට්ටියට කියන්න තියෙන්නේ ඒ තරම් සුභවාදී සතියක් නෙවෙයි, ටිකක් ඉවසලා ආගම ධර්මානුකූලව තමන්ගේ වැඩේ කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඊළඟට ගත්තන් පස්සේ මකර රාශිය අධිපතිය සෙනසුරු ඉන්නේ දෙවැන්නේ. එතකොට දෙවැන්නේ සෙනසුරුගේ ශක්ති ස්ථානය පිට සමාජයත් එක්ක පිට ගනුදෙනු කරන පාර්ශවයත් එක්ක. ඉතින් මකර ලග්න කාරයොන්ට ටිකක් හොඳ සතියක්. මොකද හොඳයි කියලා කියන්නේ මකර රාශියෙන් පස්සෙ යන්නේ මේ බ්‍රහස්පති කුජ එහෙම ඉන්නේ. ඉතින් අඟහරු පස්සෙ යන්නට සුබවාදී නැති වගේම බ්‍රහස්පති මේ අඟහරු පස්සෙ යන්නේ ඉන්න නවාංශකෙත් එක්ක ගත්තම හොඳයි. හොඳ නිසා මකර රාශියෙන් ඉපදිච්ච කට්ටියට ඔන්න තමන්
කට පාවිච්චි කරලා කට කියන්නේ කූට මොලේ පාවිච්චි කරලා හිට යමක් වැඩ කටයුතු ටිකක් යම් දේවල් ටිකක් කරගන්න පුළුවන් කාලයක්. ඉතින් මකර රාශියෙන් ඉපදිච්ච කට්ටියට මේ සතිය කියලා කියන්නේ ටිකක් හොඳ සතියක්. මොකද එහෙම කියන හේතුව මකර රාශියේ නම වෙන්න මකර කුම්භ මීන මේෂ ඍෂභ මිථුන කටක සිංහ කන්‍යා කන්‍යා රාශියේ කේතු ඉන්නවා. කේතු ඉන්නකොට කේතුගෙන් පෙන්වන දේ තමයි අධ්‍යාත්මික පැත්ත. මේ මකර ලග්න කාර්යයගේ අධ්‍යාත්මික පැත්ත ශක්තිමත් කරලා දෙනවා. ඒ කියන්නේ අපි පුජ්‍යලයේ බලන්නේ මේ කාමාචර පැත්තේ ගමන් කරනවට වැඩිය අධ්‍යාත්මික පැත්ත කොහොමද කියලා තමයි බලන්නේ. ඉතින් මකර ලග්නයෙන් ඉපදිච්ච කට්ටියට අධ්‍යාත්මික පැත්තේ දේවල් ටිකක් දෙනවා. හැබැයි මේ කාමාචර පැත්තේ දේවල් දෙන්නේ නැහැ. ඊළඟට බලන්න ඕන මකර රාශියෙන් දහවැන්න කියලා කියන්නේ තුලා රාශිය, අධිපති අසිකුරු, සිකුරු ඍෂභ රාශියේ ඉන්නේ. පොඩ්ඩක් සතුරු වෙලා තමයි ඉන්නේ. එතකොට කර්මාන්තය මකර රාශියේ කට්ටිය කරන කර්මාන්තයේ වැඩපළේදී ගැහණු පාර්ශවයක් වුණොත් ගැහණු පාර්ශවයක් වුණොත් පිරිමි කට්ටියත් පිරිමි පාර්ශවයක් වුණොත් ගැහණු කට්ටියත් එක්ක අරපු දෙති වෙන පුළුවන්. ප්‍රශ්න ඇති වෙන පුළුවන් වැඩප කරන ස්ථානවලදී ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න. ඉතින් විදේශගත වීමට බලාපොරොත්තු ඉන්නව නම් මකර රාශියෙන් කට්ටිය මකර කුම්භ මීන විදේශගත වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊළඟට අධ්‍යාත්මික වැඩ කටයුතු කරගන්න පුළුවන්. රැකී රක්ෂාවල ගැටලුවකුත් නැහැ. මෙලිටි කරගෙන වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන්. ඉතින් මකර රාශියේ කට්ටියට සාමාන්‍යයෙන් මේ මාස සතිය හොඳයි. ඊළඟට බලන්න ඕන කුම්භ රාශියෙන් ඉපදිච්ච කට්ටියට. දැන් කුම්භ රාශියෙන් ඉපදිච්ච කට්ටිය සාමාන්‍යයෙන් කල්පනා කරන්න පුළුවන් අනේ මං කරනවා කරපු කිසි දෙයකින් මට හරියට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා. මොකද කුම්භ රාශියේ කට්ටිය එහෙම හිතන, කියන්නේ කුම්භ රාශියේ දැන් අධිපතිය කවුද? කුම්භ රාශියේ අධිපතිය සෙනසුරු. සෙනසුරු ලග්නගත වෙලා ඉන්නේ. සෙනසුරුගේ ක්‍රමයේ තමයි වැඩ කරවනෝ තමයි හැබැයි කල්පහු කරවනෝ. එතකොට කුම්භ රාශියෙන් පස්වැන්න කියලා කියන්නේ කුම්භ මීන මේෂ ඍෂභ මිතුන මිතුන රාශියේ රවි ඉන්නවා. රවි මිතුන රාශියේ ඉන්නකොට අධ්‍යාපනික කටයුතු වලට වගේම ළමයින්ගේ කටයුතු වලටත් ළමයින් වෙනුවෙන් රාජ්‍ය පාර්ශවයේ රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සේවය කරන්න සිද්ධ වෙන කුම්භ ලග්න කට්ටියට ඒ සතිය ඇතුළත තමන්ට රටේ සමාජයේ කට්ටියට වෙනුවෙන් සේවය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට බලන්න ඕන කුම්භ රාශියේ නම වෙන්න කියලා කියන්නේ තුලා රාශිය. තුලා රාශියේ හැබැයි සිකුරු ඍෂභ රාශිය සතුරු වෙලා ඉන්නේ. ඒක නිසා ඔය අධ්‍යාත්මික නම වෙන්නෙන් බලාපොරොත්තු වන අධ්‍යාත්මික කරුණු කාරණාවලට පූර්ණ වශයෙන්ම දායකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක පොඩ්ඩක් හීන කරලා දානවා. ඊළඟට කුම්භ මීන මේෂ ඍෂභ මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යා කියලා කියන්නේ අටවැන්නේ චන්ද්‍රයා ඉන්නවා කියලා කියන්නේ මේ කාලේ වෙනකොට පොඩ්ඩක් හිතේ නම් ප්‍රශ්න හදනවා. හිත නිරවුල්ව තිබුණු කෙනෙක් ගුණත් හිතේ ප්‍රශ්න හදලා හිත අවුල් කරලා දාන තත්වයක් හදනවා මේ කාලේ වෙනකොට. ඊට පස්සේ කුම්භ මීන මේෂ ඍෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික රැකී රක්ෂා පැත්ත කියලා කියන්නේ අවුල් තමයි. මොකද රුචික කියලා කියන්නේ මේ අවස්ථාවේදී හොඳ රුචික රාශියේ මේ අවස්ථාවේ හේතු රුචික නවංශකයේ ඉන්නේ. හේතු රුචික නවංශකයේ නීච වෙනවා. ඉතින් හේතු රුචික නවංශයේ නීච වෙනකොට අධ්‍යාත්මික පැත්තේ කටයුතු කරුණු කාරණා වලට වැඩිය ආමාචර පැත්තේ සාමාන්‍ය ලෝකයේ කරන ක්‍රියාකාරකම් තමයි කරන්න දෙන්නේ. අධ්‍යාත්මික පැත්තේ දේවල් අවුල් කරලා දානවා. ඒ වගේම තමයි අනිත් පැත්ත කියලා කියන්නේ. ඒකෙන් අනිත් පැත්තේ කියලා කියන්නේ රාහුන් නීච වෙනවා. රාහුත් නීච වෙනකොට මේ සතිය කියලා කියන්නේ ඒ තරම් සමාජීය වශයෙන් හොඳ කාලයක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රතිඵලයක් තියෙන කාලයක්. එතකොට කුම්භලා රාශියෙන් ඉපදිච්ච කට්ටියට සාමාන්‍ය කාලයක් තමයි, පතෝල වගේ කාලයක් තමයි. හොඳටම හොඳයි කියන කාලයකුත් නෙමෙයි, හොඳටම නරකයි කියන කාලයකුත් නෙමෙයි, සාමාන්‍ය වශයෙන් තියෙන කාලයක් තමයි තියෙන්නේ.
ඊළඟට බලන්න ඕන මීන රාශිය. මීන රාශියෙන් ඉපදිච්ච කට්ටියගේ දැන් මේ අවස්ථාව වෙනකොට ලග්නාධිපතිය පොඩ්ඩක් සතුරු වෙලා ඉන්නේ හතරවැන්නේ. හතරවැන්නේ ලග්නාධිපතිය සතුරුමයි කියලා කියන්නේ ගෙදර භාර්යාව ඊළඟට වෙනත් ස්ත්‍රී පාර්ශවයේ කට්ටියත් එක්ක තියෙන සම්බන්ධතා ටික පොඩ්ඩක් බිඳවැටෙන කාලයක් මීන රාශියෙන් ඉපදිච්ච කට්ටියට. ඒ වගේම තමයි මීන රාශිය දැන් රාහු ඉන්නවා. රාහු මීන රාශියේ ඍෂභ නවාංශකයේ ගමන් කරන්නේ. ඍෂභ නවාංශකයේ රාහු ගමන් කරනකොට රාහු නීච වෙනවා. ඒක නිසා මීන ලග්නයෙන් ඉපදිච්ච කට්ටියත් එක සමාජ විරසකතා කට්ටිය ඇති කරගන්න පුළුවන්. එතකොට මීන රාශියෙන් ඉපදිච්ච කට්ටියට සමාජීය ප්‍රශ්න ඇති වෙනවා. සමාජීය වශයෙන් දෝෂ ආරෝපණ වලට, චෝදනා වලට, යෝජනා වලට ලක් වෙන කාලයක්. ඊට පස්සේ මීන මේෂ ඍෂභ මිතුන කටක සිංහ කන්‍යා හත්වැන්නේ කියලා කියන්නේ හේතු සහ හේතු ඉන්නවා. හත්වැන්නේ හේතු ඉන්නකොට හත්තේ ස්ථානට තියෙන දේවල් නැති කරලා දානවා. පවුල් ආරවුල් මේවා හදන්න පුළුවන්. පවුල් ආරවුල්, පවුල් ගෙදර රණ්ඩු තරුවා, කරදර බාධක, ඒ වගේ ශබ්ද බද්ද, ඒ වගේ දේවල් ටිකක් දානවා. ඊට පස්සේ අටවැන්න කියලා කියන්නේ චන්ද්‍රයා බෝධුරට චන්ද්‍රයා අටවැන්නට එනවා. චන්ද්‍රයා අටවැන්න වගේ අටවැන්න ගමන් කරන කාලේ හිත කියලා කියන්නේ හිත බිඳ වැටෙන, හිතේ ප්‍රශ්න හදන, කල්පනා, ඒ කියන්නේ වැඩ කරන දේවල් හිතට වැටෙන වෙලා දාගෙන ඉවරලා කල්පනා කරන කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මීන රාශියෙන් ඉපදිච්ච කට්ටියට මේ සතිය කියලා කියන්නේ ඒ තරම් හොඳ නැහැ. ඒක නිසා මීන රාශියෙන් ඉපදිච්ච කට්ටිය ටිකක් පරිස්සම් වෙන්න, මොලේ අවුල් කරන, මොලේ අවුල් වෙන කාලයක්. ඉතින් විදේශගත වෙනවා නම්, විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා නම් කෙරෙන්නෙත් නැහැ. අධ්‍යාපන කටයුතු වල කරන බලාපොරොත්තු වෙන නම් ඒවත් බිඳ වැටෙනවා. රැකී රක්ෂාවක් කෙරුවත් හරියට ඒක කරන්න බෑ. වෙනත් කර්මාන්තයක්, බිස්නස් එකක් මොනවාරි කරන්න ගියත් එතනත් ආරවුලක් හදනවා, එතනත් ප්‍රශ්නයක් හදනවා. ඉතින් මීන රාශියෙන් ඉපදිච්ච කටීර ටිකක් හරදරකාරී සතියක් මේ සතිය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්න රාශි 12ටම සිද්ධ වෙන සාමාන්‍ය විස්තරයක් අපි කරලා මේ වැඩසටහන බලාපොරොත්තු වෙන මේ දෙයක් තමයි. ඉතින් මේක 100%ක්ම ක්‍රියාවට යෙදෙන්න බෑ, නොයෙදෙන්න පුළුවන්. හැබැයි 5% විතර මේක ක්‍රියාවට යෙදෙන්න පුළුවන්. ඒක නිසා ලංකාවාසී, ලෝකවාසී සියලුම දෙනාට අපේ මේ ඉදිරිපත් කරන ලග්න පලාපලය 2024 හත්වෙනි මාසේ 15 වෙනිදා ඉඳලා 22 වෙනිදා වෙනකන් කාලය තුළ සිද්ධ වෙන දේ තමයි කිව්වේ. ඉතින් මේකෙන් කොටසකට ක්‍රියාවට යෙදෙන්න නොයෙදෙන්න පුළුවන්, කොටසකට ක්‍රියාවකට යෙදෙන්න පුළුවන්. ඉතින් මේකදී තේරුම් අරගන්න මේ අවස්ථාවේදී මේ සතිය ඇතුළත කොටසක් ඉපදෙනවා, කොටසක් මිය යනවා. ඒක ඉතින් තේරුම් අරගන්න. ඉතින් ඒක අපි සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් අපිට නම් වශයෙන්ම, පුද්ගල වශයෙන්ම මෙන්න මේ රාශි කට්ටිය මිය යනවායි, මේ රාශියෙන් කට්ටිය උපදිනවායි කියන කියන වශයෙන් ලෝකයේ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 5% විතර විස්තරයක් කරන්න විතරයි. අපි එහෙනම් නැවතත් මේ වගේ වැඩසටහනකින් නැවතත් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්. Sara TV.